සංගීත සමග රඳලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ කල්න ගැන කල්න මොලින්දම්ම කලේ මහිලට කරදරයක් වෙන වැඩ විතරමයි. ඉතින් කල්නගේ ජීවිතේ කල්න ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක් වුණාට ඒ දක්ෂතා ප්‍රයෝජනයට අරගෙන වැඩ කරන්න කැමති වුණේ නැහැ. ඉතින් කොච්චර දක්ෂයෙක් වුණත් පුහුණු වීම කරන්නේ නැත්නම් ඒ දක්ෂයා පහලටම වැටෙනවා. ඉතින් කල්නටත් වෙලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් තමන්ගේ තාත්තගේ සල්ලි තියෙන නිසා විතරයි කල්න මේ සංගීත ශාස්ත්‍රයේ ඉන්නේ. අවංකවම කිව්වොත් තාත්තගේ සල්ලි නොතිබෙන්න කවදාවත් කල්නට සංගීත ශාස්ත්‍රයේ එක දවසක්වත් වැජබෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්නත් තිබුණා. ඉතින් මොන දේ වුණත් දැන් කල්න මහි චන්දිල්ලා නෙනවට ගොඩක් විරුද්ධයි. ඒ විතරක් නෙවෙයි මහි දේශපාලනයට එන එකට විරුද්ධ කලන බයයි මහිත් එක්ක සටන් කරන්න. ඒ විතරක් නෙවෙයි සංගීතෙන් මහිට මේ ලැබෙන අවස්ථාව ගැන කල්නට තියෙන්නේ පැහැදීමක් නන් නෙවෙයි ලොකු කේන්තියක්. කොටින්ම කියනවා නම් කල්න මේ පින් අතේ වැඩවලට කැමතිත් නෑ. ඒ වුණාට මට ලැබෙන්නේ නැති දේවල් මහිට ලැබෙන්නත් ඕන නෑ කියලා තමයි මේ අවස්ථාවේ ඔය කලන තීරණය කරලා තියෙන්නේ. ඇත්තටම කලන මේ දේවල් වලට මේ තරම පොළඹවන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ඒ කල්පන. ඉතින් කල්පන මේ කරන දේවල් නිසා දවසක කල්නගේ ජීවිතයටත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලායි මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් නයන, ඒ වගේම කලන, කල්පන මේ සියල්ලම එකතු වෙලා අසේල මුදලාලි ඇතුළුව මේ මහීල කරන වැඩේ නවතන්න ගොඩක් සැලසුම් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ සැලසුම් හදන අතරේ මේගොල්ලන්ටම තේරෙනවා මේ දේවල් නවත්තන එක හිතන තරම් ලේසි නැහැ කියලා. මොකද සිය පවා මේ දේවල් වලට මැදිහත් වෙලා ඉන්න හින්දා. ඉතින් අවසානයේ කල්නලා කොච්චර උත්සාහ කරත් මහීල මේ භක්තිගීත් සංදර්ශනය පවත්වන එකට විරුද්ධ වෙන්න ගමේ කවුරුත් අකමැති වෙන තැන අනිවාර්යයෙන්ම කල්න උත්සාහ කරාවි මේ භක්තිගීත් සංදර්ශනයේ මිනිස්සු බය කරලා යවලා මහීලට සෙනග නැතුවෙන්න වැඩක් සෙට් කරන්න. ඒ වුණාට අපි දන්නවා අතුල මේ භක්ති සංදර්ශනයට ඇහගහගෙන ඉන්නේ සහ අතුලගේ ලොකුම හතුර වෙන්නේ මේ වෙනකොට. ඒකට හේතුව තමයි තමන්ගේ නංගිව කල්න විසින් රවට්ටපු හින්දා. ඉතින් අතුල ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයකට කිසිම කරදරයක් වෙන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ කල්නලා ඇවිල්ලා බාධාවක් කරන්න උත්සාහ කරොත් පහර දීලා හරි මේ වැඩේ නවත්වාවි කියලා හිතන්න පුළුවන්. වගේම කල්නට මේ අවස්ථාවේදී ඉස්පිරිතාලේ වුණත් යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වේවි. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මතක ඇතුව චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.